සුබ දවසක් වේවා. EPS topic පාඩම් මාලාවේ පළවෙනි පාඩමත් එක්කයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. මම හිතන්නේ ඔයාලා මේ වෙනකොටත් අපේ පළවෙනි වීඩියෝ එක නරඹලා ඇති, බලලා ඇති. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී පැහැදිලි කළා කොරියානු භාෂා පාඩමාලාව ඉස්සරහට ඉදිරියට සිද්ධ වෙන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම ඒට අදාළ පාඩම් නිර්මාණය වෙන විදිහ පිළිබඳවත්, ඒ වගේම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ පිළිබඳවත් අපි කතා කරා, පැහැදිලි කළා. ඉතින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ EPS topic පාඩමාලාවේ විෂය නිර්දේශයට අදාළ පොත් දෙකේ පළවෙනි පොත තමයි අපි ආරම්භ කරන්නේ. පළවෙනි පාඩමෙන් පටන් ගන්නවා. පළවෙනි පාඩම 22 පිටුව. 22 වෙනි පිටුවේ අපි බලමු මාතෘකාව මොකක්ද කියලා. හංගල් ඉක්කිකි කියලා තියෙනවා. හංගල් ඉක්කිකි කියලා කියන්නේ, හංගල් කියලා කියන්නේ කොරියානු හෝඩියට, ඉක්කිදා කියලා කියන්නේ ඉගෙන ගැනීම කියන අදහස. ඉතින් කොරියානු අක්ෂර මාලාව ඇත්තටම නිර්මාණය වීම ගැන පැහැදිලි කිරීමක් කරොත්, එහෙම මුල් කාලේ, ඒ කියන්නේ 1443ට කලින් යුගය ගත්තාන් පස්සේ කාලය ගත්තාම, ඒ වෙනකන් කොරියන් භාෂාව වෙනත් භාෂාවක් හැටියට තිබුණත් මේ භාෂාව ලිවීම සඳහා භාවිතා කරලා තියෙන චීන අකුරු ක්‍රමය. ඉතින් ඔයා දන්නවා චීනය විශාලතම රටක්, විශාල අධිරාජ්‍යයක්. ඒ වගේම ජපානය, කොරියාව, තායිවානය වගේ රටවල් මේ රටවල් හතර එක ළඟ සමීපව තමා තියෙන්නේ. ඉතින් චීනයෙන් ඇත්තටම විශාල බලපෑමක් තිබ්බා. භාෂාවතින් ගත්තන් පස්සේ විශාල බලපෑමක් තිබුණා. ඒ හින්දා ජපානයේත්, කොරියාවේත්, තායිවානය වගේ රටවල් වලත් ඇත්තටම වර්තමානයේ වෙන දක්වාම ගොඩක් වෙලාවට මේ චීන අක්ෂර මාලාවේ බලපෑම, නැත්නම් චීන භාෂාවේ බලපෑම දක්නට ලැබෙනවා. කොහොම නමුත් 1443 වෙනි අවුරුද්දේ සේජොන් රජතුමා මේ හේතු කොටගෙන කොරියාවට වෙනමම භාෂාවක් තිබුණාට කොරියාවට ආවේනික වූ අක්ෂර මාලාවක් තිබුණේ නැහැ. ඒ හින්දා මේ සේජොන් රජතුමා කල්පනා කරන අක්ෂර මාලාවක් නිර්මාණය කරන්නට ඕනේ කියලා. එහෙම හිතලා මේ නිකම්ම අකුරු ටිකක් ඇවිල්ලා නිකම්ම අකුරු ටිකක් නිර්මාණය කරලා ලෝකයට දායාද කළා නෙවෙයි, තම ජාතියට දායාද කළා නෙවෙයි, ඉතාමත් විද්‍යාත්මක පදනමකින් යුක්තව තමයි මේ අකුරු නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අහස, පොළව, මිනිසා කියන මෙන්න මේ කාරණා තුන පිළිඹිබ වෙන විදිහට තමයි මේ අකුරු වල ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙන කරුණු තුන පදනම් කරගෙන කියලා තමයි විද්වතුන් සඳහන් කරන්නේ. ඉතින් කොහොම නමුත් අපිට අද වෙන විට කොරියානු හෝඩියක් දකින්නට ලැබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව එකින් එක කතා කරනවා. ඉතින් මේ පිළිබඳව ගොඩක් අපේ පොතේ සිංහලෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි බලපියොත් එහෙම ආරම්භයේ ඉඳන්ම මේ සම්පූර්ණ මැත්තම සිංහලෙන් හැම දෙයක්ම පැහැදිලි කරලා දීලා තියෙනවා. මම මේ පොතේ විශේෂයෙන් මේ අක්ෂර මාලාව කතා කරන කොටසේදී හැමදේම අවශ්‍ය වෙන්නේ නැහැ, ඇත්තටම කියවලා පැහැදිලි කරගන්න අවශ්‍ය දේ විතරක් මම ඔයාලත් එක්ක කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම අක්ෂර මාලාව කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ස්වර සහ ව්‍යංජන වශයෙන්. දැන් ස්වර අක්ෂර ගත්තන් පස්සේ මූලික ස්වර 10ක් තියෙනවා. මූලික ස්වර 10ක් තියෙනවා. ඊට පස්සේ මේ ස්වර 10ෙන්ම නිර්මාණය වෙච්ච තවත් ස්වර අක්ෂර 11ක් තියෙනවා. ඒකට කියනවා ද්විත්ව ස්වර කියලා. ද්විත්ව ස්වරත් 11ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ස්වර 10ෙන්ම තමයි ද්විත්ව ස්වරත් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ ව්‍යංජනාක්ෂර. ව්‍යංජනාක්ෂර 14ක් දකින්නට ලැබෙනවා. ව්‍යංජනාක්ෂර 14ක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ව්‍යංජනාක්ෂරත් එක්කම ද්විත්ව ව්‍යංජන, නැත්නම් බැඳි ව්‍යංජන කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. බැඳි ව්‍යංජන නැත්නම් ද්විත්ව ව්‍යංජනත් අක්ෂර 5ක් දක්නට ලැබෙනවා. ඒ ගැනත් අපි ඉස්සරහට එකින් එක පැහැදිලි කරගමු. ඉතින් අක්ෂර පිළිබඳව තවදුරටත් අපිට මේ 22 සහ 23 කියන පිටු වල බලා ගන්න පුළුවන්කමක් තියෙනවා, පැහැදිලි කිරීම කරලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේම මේ කොටස් වල ලොකු දෙයක් ඇත්තටම නැහැ. ඔයාට පුළුවන් මේ වාක්‍යම සිංහලෙන් තියෙන හින්දා නිකන් කියවා ගන්න. ඉතින් ඔයාට මේ පොත් දෙක ඔයාට අපේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කමක් තියෙනවා. පොත PDF ෆයිල් එක, ඒ වගේම ඒකට අදාළ ඔඩියෝ ෆයිල් ටිකත් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තොත් එමාට මේවා කියවලා බලන්න පුළුවන්කමක් තියෙනවා. අපි එහෙම මෙයාම 24 වෙනි පිටුවට, 24 වෙනි පිටුවට ගියහම මේකට අදාළ ඔයාට ඇත්තටම මෙතනදීත් අහන්න කොටසක් තියෙනවා. මේක සිංහලෙන්ම පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා. ඔයාට පුළුවන්කමක් තියෙනවා ඒකට අදාළ ඔඩියෝ ෆයිල් එක සිලෙක්ට් කරලා අහන්න. එහෙම ඇහුවා කියලා වරදකුත් එහෙම පොඩක් අහන්න. මෙතනදී ඇත්තටම ඔයාලට පෙන්වා දීලා තියෙනවා මේ අක්ෂර ලියන විදිහ පිළිබඳව.
ඇත්තටම කොරියන් අක්ෂර ලියන විදිහ මූලික වශයෙන් ලියන විදිහ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි සිරස් ක්‍රමය සහ තිරස් ක්‍රමය කියලා. අකුරක් නිවැරදිව ලියන්නට අපිට හුරු වෙන්නේ පුරුදු වෙන්නේ ආරම්භක ස්ථානයේ නිවැරදිව ඉගෙන ගත්තොතින් විතරයි. ඉතින් ඒ පිළිබඳව තමයි ඇත්තටම මෙතනදී කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇත්තටම මේ බැලුවොත් එහෙම අපේ මේ 24 වෙනි පිටුවේ chart එකේ මේ අක්ෂර මේ සිරස් අතර ලියන විදියට අනුව කොටස් කරලා තියෙනවා. ඒ වගේම තිරස් අතර ලියන ක්‍රමය අනුව අකුරු වෙනමම වෙන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම සොර අක්ෂර 10 පිළිවෙලකට ගත්තොත් එහෙම මේ විදියට නෙවෙයි තියෙන්නේ. පිළිවෙල මේක නෙවෙයි. ඉතින් මෙතනදී පැහැදිලි කරලා දීලා තියෙනවා ඔයාට සිරස් අතර ලියනවා නම් අකුරු මෙන්න මේ අකුරු ටිකයි කියලා මුලින්ම පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම ඒ අකුරු උච්චාරණය කරන විදිහ පිළිබඳවත් පින්තූර වලින් ඔයාට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි තිරස් අතට තියෙන අකුරු තිරස් අතට අපි ලියන්න ඕනේ අකුරු ටික අපිට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඒ අකුරු උච්චාරණය වෙන විදිහ පිළිබඳවත් රූප සටහන් වලින් පෙන්වා දීලා තියෙනවා. ඇත්තටම මේ කොටසේ මේ ටිකට වඩා මම හිතන්නේ තවත් පැහැදිලිවම අකුරු ලියන විදිහ ඒ වගේම මේ අකුරු උච්චාරණය කරන විදිහ පිළිබඳව හොඳටම පැහැදිලි කරලා දීලා තියෙන්නේ 27 වෙනි පිටුවේ. අපි 27 වෙනි පිටුව තමයි ඇත්තටම වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අකුරක් ඇත්තටම මේ නිවැරදිව උච්චාරණය කරන්නට නම් අපේ කට සකස් වෙන්නට ඕනේ විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපේ විශේෂයෙන්ම අපේ දෙත්තෝල් ඊළඟට දත් ඊළඟට අපේ තල්ල මේ හැම එකක්ම සකස් වීම තුළ අනුව තමයි නිවැරදිව සකස් වීම තුළ අනුව තමයි නිවැරදි උච්චාරණය කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ රූප සටහන් වලින් අපිට ඒ ගැන අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ 25 වෙනි පිටුවේ ඉඳන්ම මේ අකුරු මාලාව සොර ඒ කියන්නේ මූලික සොර 10 ශබ්ද කරන විදිහ පිළිබඳවත් ඒ වගේම ශබ්ද කරනකොට ශබ්ද වෙන්න ඕනේ විදිහ පිළිබඳවත් ඇත්තටම මෙතන සිංහලෙන්ම තියෙනවා. ඒ හින්දා ඔයාලට මේ ටික පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න පුළුවනි. සිංහලෙන් තියෙන හින්දා මම මේක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේකට වඩා ඇත්තටම වඩාත්ම නිවැරදිව අපි සාකච්ඡා කරන්නට ඕනේ ගැඹුරින් කතා කරන්නට ඕනේ 27 වෙනි පිටුව 26 වෙනි පිටුවේදීත් ඇත්තටම මම කලින් කිව්වා වගේම මේ අක්ෂර මාලාව විතර කොටස මේ විදිහට උච්චාරණය වෙන විදිහ පිළිබඳව අපේ කට සකස් වෙන්න ඕනේ විදිහ පිළිබඳව රූප සටහන් වලින් සඳහන් කරලා තියෙනවා පෙන්වා දෙලා තියෙනවා. ඔයා පොඩ්ඩක් කියවලා බලන්න පැහැදිලි වශයෙන් මේවා නිවැරදිවම තියෙනවා. හොඳයි අපි බලමු 27 වෙනි පිටුව. 27 වෙනි පිටුවට ආවන් පස්සේ දැන් ඇත්තටම ඔයාගේ පොතේ ගත්තොත් එහෙම 27 වෙනි පිටුවේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු විදිහට. ඒ කියන්නේ සිරස් අතට ලියන අක්ෂර ටික උඩට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තිරස් අතට ලියන අක්ෂර ටික පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අකුරු ලියන විදිහත් ඔයාලට ඇරෝ වලින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ කොටසේදී මම ඔයාලට උත්සාහ කරනවා මේ අපි අක්ෂර මාලාවත් පිළිවෙලට ඉගෙන ගන්න පෙන්නේ නේද? අකුරු ටිකක් අපි අපේ සොර අක්ෂර මාලාව ගත්තොත් එම අයන්න, ආයන්න, ඇයන්න, ඈයන්න, ඊයන්න, ඊයන්න ඔය විදිහට තියෙන එක පිළිවෙලක් තියෙනවා. අක්ෂර මාලාවක් ලියවෙන්නට ඕනේ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ පොතේ මේ අක්ෂර මාලාව ලියවෙන විදිහ පිළිවෙල හරියට ලියවිලා නැහැ වගේ. ඒ හින්දා තමයි මම මේ කොටසට ආවන් පස්සේ ඔයාලට පැහැදිලි කරන්නේ මේ අක්ෂර මාලාව ඇතරම ලියන පිළිවෙලට තමයි මෙතනදී මේ පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ පොතේ ගත්තොත් එහෙම 27 වෙනි පිටුවේ අර මං කලින් කිව්වා වගේ තිරස් හතර මේ සිරස් හතර වගේම තිරස් හතර ලියන විදිහට ඒ පිළිවෙලටම තමයි මෙතනත් තියෙන්නේ. ඉතින් ඔයා මේක දැන් බලන්න එපා. අපි මේ පෙන්වා දෙලා තියෙන මේ පින්තූරය දිහා බලාගෙන මේ අකුරු ටික පිළිවෙලට ලියන්න සහ උච්චාරණය කරන විදිහ පිළිබඳවත් පින්තූර වලින් පෙන්වා දෙලා තියෙන හින්දා ඒ ටික බලලා ලියන විදිහ උච්චාරණය කරන විදිහත් නිවැරදිව අධ්‍යයනය කරන්න කියන එක මතක් කරනවා. අපි බලමු මේව නම් මුලින්ම මේ අකුරු ලියලා තියෙන විදිහ බලන්නකෝ. මූලිකම අපි අකුරු ටික පොඩ්ඩක් එක සැරයක් කියවලා බලමු. පළවෙනි එක ඉඳන් අපි අකුරු 10ක් තියෙනවනේ නේද? අකුරු 10ම කියවලා බලමු. මෙන්න මේ විදිහට තියෙන්නේ ආ. දෙවෙනි එක යා. තුන්වෙනි එක ඕ. හතරවෙනි එක යෝ. පස්වෙනි එක ඕ. හයවෙනි එක යෝ. හත්වෙනි එක ඌ. අටවෙනි අකුර යූ. නවවෙනි අකුර අ. දහවෙනි අකුර ඊ.
මේ විදිහට තමයි අකුරු ටික තියෙන එක කියන්නේ මූලික ස්වර 10 පිළිවෙලකට තියෙන්න ඕනේ මේ විදිහටයි. අක් පිළිවෙල තමයි මේක. අපි බලමු එහෙනම් දැන් මේ අකුරු ටික ලියවිලා තියෙන විදිහ කොහොමද කියලා. අයන්න. අයන්න ලියවිලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් කමක් තියෙන මේ ඇරෝ විදිහට අතරම ඇරෝ එක තියෙන විදිහත් ඒ වගේම ඉලක්කම් ඔයාලට බලා ගන්න පුළුවන් 1 2 3 කියලා තියෙනවා නේද? එතනදී අදහස් වෙන්නේ මේ පළවෙනි එක, පළවෙනි ඉර, දෙවෙනි ඉර, තුන්වෙනි ඉර. ඒ කියන්නේ පළවෙනි එක නම් ඒ පළවෙනි ඉර ගහන්න ඕනේ විදිය. දෙක කියලා තියෙනවා නම් ඒ දෙවෙනි ඉර ගහන්න ඕනේ විදිය. තුන කියලා තියෙනවා නම් තුන්වෙනි ඉර ලියන්න ඕනේ විදිය තමයි මෙතනදී මේකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම ඇරෝ එකකින් පෙන්වා දෙලා තියෙනවා කොතනින් පටන්ගෙන කොයි පැත්තටද අපි ඉර ලියන්නට ඕනේ කියලා තමයි එතනදී අදහස් වෙන්නේ. අයන්න ගත්තාන් පස්සේ ඔයාලට පැහැදිලි මෙතනදී ඇත්තටම ආරම්භයේ හැටියට නිකම්ම මේ බිඳුවක් ඉස්සරහට නැතුව තියනවා නේද? ඉතින් ඇත්තටම මේ බිඳුවෙන් අදහස් කරන්නේ ව්‍යංජන අක්ෂරයක්. ස්වර අක්ෂරයක් අපි ලියනවා නම් කියන්නේ ස්වරයකට අපිට තනියම ශබ්ද කරන්න පුළුවන් කමක් නැහැ. ව්‍යංජනයක් එක තමයි අපි ස්වරයක් ශබ්ද කරන්න පුළුවන් වෙන්නේ, ශබ්ද කරන්නේ, උච්චාරණය කරන්නේ. ඒ හින්දා තමයි මේ බිඳුව එන්නේ. බිඳුවෙන් අදහස් වෙනවා ව්‍යංජන අක්ෂරයක්. ඒ අනුව අපි මෙතනදී ඒකට අදාළ ශබ්දය අපි උච්චාරණය කිරීම හැකියාව තියෙනවා. එතකොට මේක නිකම් අපි ලියන්නේ නැහැ. බිඳුවත් එක තමයි ලියන්නට ඕනේ. එතකොට මුලින්ම රවුමක් ලියනවා. ඊට පස්සේ අයන්න ලියෙන්න බලන්න කොයාට පැහැදිලි කරගන්න පුළුවන් උඩින් පහළ ලට ඉරක් එනවා. ඊට පස්සේ හරි මැදින් වමෙන් දකුණට ඉරක් ලිය වෙනවා නේද? පැහැදිලි නේද? තිරස් අතර ලියන එතනදී අකුර අපි ඒකට කියන්නේ ආ කියන අක්ෂරය තමයි ඒ විදිහට ලිය වෙන්නේ. ඊළඟ අකුරට බලමු අපි යයන්. යයන් ලිය වෙන්නට ඕනේ කොහොමද? මුලින්ම රවුමක් ලියනවා. ඊට පස්සේ උඩින් පහළට නේද? උඩින් පහළට සිරස් අතට අපි මේ රේඛාවක් ලියන්නට ඕනේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා තව දුරටත් රේඛාවල් දෙකක් නේද? වමෙන් දකුණට ගිහු රේඛාවල් දෙකක් තියෙනවා. ඒ විදිහ රේඛා දෙක ගහන විදිහ පිළිබඳවත් ඇරෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඒත් එක මාලට මේ පුංචි වීඩියෝ කොටසකින් උතකුල ලියවෙන විදිහ බලා ගන්න පුළුවන්. මේ විදිහට බලාගෙන ඔයාලා ලියුවන් පස්සේ හරි ඒකට අපි කියනවා යයන් කියලා. ඊළඟ අකුර ඔයන්න නේද? ඔයන්න. ඔයන්න කොහොමද ලියවිලා තියෙන්නේ? මුලින්ම රවුම එනවා. ඊට පස්සේ වමෙන් දකුණට නේද? වමෙන් දකුණට තිරස් අතට ඉරක් ලියන්නට ඕනේ. ඊට පස්සේ උඩින් පහළට තවත් රේඛාවක් ලියනවා. එහෙම වුණාම මේ අකුරට අපි කියනවා ඔයන්න කියලා. ඊළඟ අකුර යොයන්න. යොයන්න මුලින්ම අපි කරන්නේ රවුමක් ලියනවා. ඊට පස්සේ තිරස් රේඛාවල් දෙකක් ලියන්නට ඕනේ නේද? තිරස් රේඛාවල් දෙකක් ඊට පස්සේ ඒ කියන්නේ වමෙන් දකුණට තිරස් රේඛාවල් දෙකක් ලියලා ඊළඟට උඩින් පහළට එක රේඛාවක් ලියනවා. ඒකට අපි කියන අකුර මොකද්ද? යොයන්න කියලා කියනවා. ඊළඟ අකුර ඕ. ඕ අකුර කොහොමද ලියවෙන්නට ඕනේ? ඕ අකුර ලියන්න මුලින්ම බිඳුව ලිව්වා. ඊට පස්සේ උඩින් පහළට රේඛාවක් ලියලා ඊට පස්සේ වමෙන් දකුණට තිරස් රේඛාවක් හැටියට තමයි අපි ලියන්නේ. එතකොට මේ අකුරට අපි කියනවා ඕ කියලා. ඕ. ඊළඟ අකුර යෝ යන්න නේද? යෝ. යෝ කියන අකුර යෝ යන්න ලියන්නේ කොහොමද? මුලින්ම රවුමක් ලියනවා. ඊට පස්සේ සිරස් අතට උඩින් පහළට ඉරි දෙකක් නැත්නම් රේඛාවල් දෙකක් ලියවෙන්නට ඕනේ. ඔයාලට මේ ඇරෝ දිහා බැලුවම පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක දිහා පහලින් බලාගෙන හිටියොත් එහෙම අකුර ලියන විදිහත් බලන්න පුළුවන්. එතකොට උඩින් පහළට ඒ කියන්නේ සිරස් අතට රේඛාවල් දෙකක් ඇවිල්ලා ඊළඟට තිරස් රේඛාවක් නැත්නම් වමෙන් දකුණට යන රේඛාවක් තියෙනවා. එතකොට එහෙම ලියවෙන අකුරට අපි කියනවා යෝ කියලා. ඊළඟ අකුර උයන්න නේද? උයන්න කොහොමද ලියවෙන්නට ඕනේ? උයන්න ලියවෙන්නට ඕනේ ඇත්තටම මුලින්ම රවුම ලිව්වා. ඊට පස්සේ තිරස් රේඛාවක් වමෙන් දකුණට යනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ආය අපිට හරියට මැදින් ඒ තිරස් රේඛාවට අදාළ මැදින් පහළට ලියනවා. මොකද්ද? රේඛාවක් සිරස් රේඛාවක් ලියන ඒකට අපි කියනවා උයන්න කියලා. ඊළඟ යූ අකුර යොයන්නත් රවුමක් මුලින්ම අඳිනවා. ඊට පස්සේ තිරස් රේඛාවක් වමෙන් දකුණට යන තිරස් රේඛාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ මැදින් වගේ ඉරි දෙකක් තවත් පහළට ලියනවා. අපි ඒකට කියනවා සිරස් රේඛා දෙකක් ලියවෙනවා. එහෙම වුණාම යූ කියන අකුර අපිට හදා ගන්න පුළුවනි. ඊළඟ අකුර මොකද්ද? අ අකුර කොහොමද ලියවලා තියෙන්නේ? අ අකුර බිඳුව ලිව්වා. ඊට පස්සේ අපි තිරස් රේඛාවක් වමෙන් දකුණට ලියනවා. ඒ අකුර අ අකුර කියලා කියනවා. ඊළඟට ඊ.
ඊ අකුර ලියවෙන්නේ කොහමද? මුලින්ම රවුමක් ලියුවා. ඊට පස්සේ අපි ලියනවා උඩින් පහලට සිරස් රේඛාවක් ලියනවා. මේකට කියන්නේ ඊ කියලා. ඊ කියන අකුර තමයි කියන්නේ. ඉතින් ඔයාලට දැන් පැහැදිලි. ඒ වගේම තමයි මේ අකුරු ලියන විදිය මේ ලියවෙන විදිය මේ ක්‍රමය වගේම තමයි මේ අකුර ශබ්ද වෙන විදිහත් ඔයාලට මේ පින්තූර දිහා බලලා පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ අකුරු මෙතන ඉඳන්ම ඔයා ප්‍රැක්ටිස් කරන්න යන්න එපා ගොඩාක් වෙලා. ඒ කියන්නේ ඔයා මූලික වශයෙන් ඔයා කරන්නට ඕනේ අකුරු ටික හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අකුරු ටික අඳුනගෙන ඉවර වෙලා අපි අනිවාර්යෙන් අකුරන් අකුරු එකට එකතු කරලා වචන කියවන්න වෙනවම අනිවාර්යයෙන්ම ඒක කරන්නට ඕනේ. ඒ හින්දා මුලින්ම ඔය අකුරු ටික අඳුනගන්න යන්න. එහෙම නැත්නම් මේ අපේ කට මෙහෙම තියෙන්න ඕනේ, අපේ කට මේ වමට හැරෙන්න ඕනේ, දකුණට හැරෙන්න ඕනේ, උල් වෙන්න ඕනේ. ඒ දිහා බලබලා ඔයා වැඩිපුර කාලය ගන්න එපා. මූලික වශයෙන් මේ අකුරු දිහා බලාගෙන මේ සිංහලෙන් මම දීලා තියෙන ශබ්දයත් එක්ක ඔයා එකින් එක කියවන්න. එහෙම කියවලා අකුරු ටික ලියන්න. එතකොට ඔයාලා නිකම් අකුරු ටික හුරු වෙන්න පුළුවන්. ඇත්තටම මේ අකුරු ටික අපේ ළමයි ලොකු කාලයක් ගන්නෙ නැහැ කියන එක මම දන්නවා. ගොඩක් ඉක්මනින්ම සතියෙන් දෙකෙන් වගේ ඉතාමත් කෙටි කාලයකින් අකුරු ටික ලියලා පුරුදු වෙලා වචන කියවන්න පුළුවන් මට්ටමට ළමයි ඉගෙන ගන්නවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.